සාදරයෙන් පිළිගන්නවා කෙමිස්ට්‍රි මේ ඩීස් බයි ඩොක්ටර් රන්දි YouTube channel එකට. අද අපි කතා කරමු ඕගනික් ටික YouTube එකෙන් කොහොමද තනිකරම වගේ ෆ්‍රී කරගන්නේ කියලා. විශේෂයෙන් පරිවර්තන සමාජයක කිය දෙවැන්තම කොටස් දෙක කොහොමද අපි සම්පූර්ණයෙන් නොමිලේ ඉගෙන ගන්න කියන එක. හරි, ඕගනික් කියන පාඩමේ වැදගත්කමයි ඒක ගොඩ දාගන්න අපිට මොනවද කරන්න පුළුවන්. ඒක ඇත්තටම මේ විදිහට කරොත් සාර්ථක වෙයිද කියන එක වැදගත්නේ. හරි, බලමු මෙහෙම. ඕගනික් කියන පාඩම ගත්තොත් ලකුණු 25ක් හම්බ වෙන පාඩමක්. ඒ වගේම ඕගනික් කියන්නේ බැරිම ළමයි අතිවිශාල ප්‍රමාණයක් ඉන්න, හොද්දටම පුළුවන් ළමයි අතිවිශාල ප්‍රමාණයක් ඉන්න, ලාවට පුළුවන් අය, ටිකක් පුළුවන් අය හරි අඩුයි. පැහැදිලිද? එක්කෝ ඉන්නේ බැරිම සෙට් එකක්, එක්කෝ ඉන්නේ හොද්දටම පුළුවන් සෙට් එකක්. ඒ කියන්නේ මේක අනිත් කිසිම පාඩමක නැති. ඕගනික් තරම් ලොකු පාඩම් තියෙනවා ඉනෝගනික් සහ සමතුලිතතා. ඒවටත් ලකුණු 20 24 හම්බ වෙනවා. ඕගනික් වලටත් 25ක් හම්බ වෙනවා. පාඩම කරගත්තොත් ගොඩ පාඩම කරගන්න උත්සාහ කරන ළමයින්ගේ ඉන්නේ මුකුත්ම බැරි අය අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා, හොඳටම පුළුවන් අය අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා, මැද්ද හරි අඩුයි. සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා පාඩමක් ගත්තාම හොඳටම පුළුවන් අය අඩුයි, බැරිම අයත් අඩුයි, ඉන්නේ මැද්‍යස්ත අය. මේ පාඩම හරි අපූරු පාඩමක්. ඒතකොට මේකෙන් කියවෙන්නේ මොකක්ද? ඔයා හරි විදිහට මේ පාඩම ඉගෙන ගත්තොත්, ඔයා මේ පාඩම ගොඩ දන්නවා. ඔයා හරි විදිහට මේ පාඩම ඉගෙන නොගත්තොත් ඔයාට මේක ලොවෙත් බැරි වෙනවා. අන්න ඒක තමයි මේ පාඩමේ විශේෂත්වය. පැහැදිලිද? මේ පාඩම කරගන්න ඔයාට අවශ්‍ය වෙන්නේ බන්ධන පාඩම පමණයි. අනිත් පාඩම් අතිශයින්ම අනවශ්‍යයි. හරි, ඔය ගණනේ වගේ එකකින් චූටි ගැල්ලක් ඇරෙන්න බන්ධන තමයි ඕනේ. බන්ධන සමාවයවික වලට, පරිවර්තන වලට, යාන්ත්‍රණ වලට අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලි? යාන්ත්‍රණ වලට යම් මට්ටමකට මෙන්න මේ අනිවාර්ය බහුවර්ණ MCQ කියන කොටසට, හරි, අනිවාර්ය බහුවර්ණ කියන කොටසට තමයි පොඩ්ඩක් බන්ධන අවශ්‍ය වෙන්නේ. ඒ ටික මම කියනනම් බන්ධන වලත් මොන කොටස්ද ඕන වෙන්නේ කියලා අපි ඒක පස්සේ බලමු. YouTube එකේ තනිකරම ෆ්‍රී තියෙනවා පරිවර්තනයි සමාවයවිකයි සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ ටයිප් කරපු 100%ක් ටයිප් කරපු PDF එකක් තියෙනවා, ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක ගැන මම පස්සේ විස්තරේ කියන්නම්. හරි, ඉතින් ඔය විදිහට තමයි වැඩේ පටන් ගන්නෙ. අපි බලමු කොහොමද පරිවර්තනයි සමාවයවිකයි මේ YouTube එක හරහා සම්පූර්ණයෙන්ම ගොඩ දාගන්නේ කියන එක. අනිත් දේ තමයි ඔයා පරිවර්තන පුළුවන් කරගත්තොත් ඔයා ඉතුරු ටික ගේමක් නැතුව කරගන්නවා. ඔයාට පරිවර්තන බැරි වුණොත් ඔයාට කිසිසේත්ම මේක බැරි වෙනවා. හරි, එතකොට දැන් මම මේ උගන්වන ක්‍රමයේ හරහා මේක කොහොමද පුළුවන් කරගන්නේ කියන එක මම ඔයාලට නොකියන තාක්කල් ඔයා මේ වීඩියෝ ටික කොච්චර ෆ්‍රී තිබ්බත් බලන්නේ නැහැ. මොකද අනිත් දේ තමයි දැන් මේක පොතේනේ උගන්වන්නේ. ඒතර මේවෙන් කිසිම වටිනාකමකුත් නැහැ. හරි, කවුරු හරි කෙනෙක් කියපු හින්දා බැලුවොත් ඇරෙන්න තමන්ම මේක බලන්න ගද්දි ලොකු විශ්වාසකින් බලන්නේ නැහැ. ඇයි? පොත්වල පෑන් අරගෙන උගන්වන්නේ නැහැනේ කවුරුත්. හැබැයි මතක තියාගන්න මේවා ලක්ෂ ගාණක් බැලුවා. හරිනේ, ඒව බැලුවේ කොහොමද කියන එක චුට්ටක් කල්පනා කරොත් පොඩි අදහසක් එයි. හරි, අපි බලමු මේ ටික පුළුවන් කරන්නේ කොහොමද කියලා. පරිවර්තන වලට යමු. මොකද ඒක තමයි ලොකුම සහ වැදගත්ම කැලේ. ඒක බැරි නම් අනිත් ඔක්කොම සාපේක්ෂව බැරි වෙනවා. හරි, පරිවර්තන. ඔගොල්ලෝ දැකලා ඇති පරිවර්තන සිතියම් ගහනවා, මැප් ගහනවා කියන්නේ තියෙනවනේ. හරි, ඒ හැම මැප් එකක්ම මොකක් හරි ගාබනික සංයෝගයකින් පටන් අරගෙන එළියට යන ඒවා. ඇල්කීනවල ප්‍රතික්‍රියා. ඇල්කීනවල ප්‍රතික්‍රියා කියලා තියෙනවනේ. තව ඕන්නම් තව සංයෝගයකින් ගිහිල්ලා තව කොහෙට හරි යනවා. හරි, එතකොට ඔගොල්ලෝ මේ මැප් දැකලා ඇති රිවිෂන් ළමයි. තියරි ළමයි නම් ඉතින් මැප් එහෙම හම්බෙන්නේ නැහැ. එතකොට මේ ඕගනික් ගොඩ දාන එක මැප් වලින් කරන එක තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. හරි, ඉම්මෙහා ඒවා ඊටත් වඩා ඉතින් සාර්ථකත්වය අඩුයි. මේ මැප් වලට උත්සාහ කරන එක තමයි මේකේ යම්කිසි සාර්ථකත්වයක් දරන්නේ. හැබැයි මේ මැප් ඇතුලේ යමෙක් මැප් හදනවා නම් ඕගනික් වල තියෙන මේ සියලු සංයෝග ටික අතර අන්තර් සම්බන්ධතා තියෙන විදිහට අඳින්න ඕනේ. මැද්දෙන් එකකින් පටන් අරන් එළියට ගියයි කියලා ළමයට හිතලා පරිවර්තනයක් කරන්න බෑ. පැහැදිලිද? තනියෙන් හිතාගෙන කරන්න බෑ. හරි, දක්ෂතාවය තියෙන කෙනා විතරයි කරන්නේ. විශේෂ දක්ෂතාවයක් නැති ළමයට මොකද වෙන්නේ? මේ පාඩම ලොවෙත් බැරි වෙන පාඩමක් බවට පත් වෙනවා. පුළුවන් එක්කෙනාට මොකද වෙන්නේ? මේක ගේමක් නැතුව පුළුවන් වෙනවා. මේක සාපේක්ෂව ලේසි පාඩමක්. හරි, ඕගනික් වලට සමතුලිතතාවයට වඩා මේ පාඩම ලේසි. හැබැයි මේ පාඩමේ ඉන්නේ බැරිම හෙන ගොඩකුයි, පුළුවන් හෙන ගොඩකුයි. අපි මොකද කරන්න ඕනේ? මේ බැරිම හෙන ගොඩ අර පුළුවන් හෙන ගොඩට දාන්න ඕනේ. එතකොට ලකුණු 20න් සැලකියුතු ගණක් ගන්න මේකෙන් පුළුවන් වෙනවා. එතකොට මැප් එකක් අඳිනවා නම් මොකද වෙන්න ඕනේ? මේ සංයෝගයෙන් සංයෝගයට මේ අඳින ඒවා අතර සම්බන්ධතා පෙන්න අඳින්න ඕනේ. මෙතනට එන්න. ඊට පස්සේ මෙතනට එන. ඒකෙන් මෙතනට එන. එතකොට මේ මැප් එක අතරේ හෙන සම්බන්ධතා ගොඩක් තියෙන්න ඕනේ. අපි හිතමු මෙහෙට එනවා. ඊට පස්සේ මේක මෙහෙට, මේක මෙහෙට. ඒ වගේ පරිවර්තන කරණේවා මෙහෙම මැදින් ඉවර වෙන්න බෑ. පැහැදිලිද? මේවා මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඕනේ. මෙතනට යන්න ඕනේ. ඊට පස්සේ මෙතනට එන්න ඕනේ. ඒ වගේ. පැහැදිලිද? එතකොට සරලව කිව්වොත් පාරවල් කොළඹ මැද්දේ ඉඳන් එළියට ඇඳන්නට බෑ. කොළඹින් අපි අඳිනවා පාරක් කොළඹින් ගාල්ලට. ගාල්ලෙන් එහා නෑ. හරි?
අපි දන්නවා කොළඹින්ගේ ගාල්ලට ගියාම ඒ ගාල්ලේ මාතරට යන්න පාරක් තියෙන්න ඕනේ. පැහැදිලිද? මේ මැප් වල තියෙන අවුල මොකක්ද? මාතරක් නැහැ. හරි? මේවා නැහැ. කොළඹින් ගාල්ලට ආයේ මෙහි කොහේ හරි යඳිනවා ගාල්ලෙන් මාතරට පාරවල්. ඒතර ළමයට පුළුවන්ද මැප් එකක් විතරක් දිහා බලලා කොළඹින් මාතරට යන විදිහක් හොයාගෙන යන්න බෑ. පැහැදිලිද? මේක ඇත්තටම කිව්වොත් එක්තරා ආකාරයක පොඩි ජෝක් එකක්. හරිනේ ළමයිව නිකන් මානසිකව සතුටු කරන්න දාපු ජෝක් එකක්. මේ මෙහෙම සිතියන් අඳින්න බෑ. හරි? ඔන්න ඔය වගේ සිතියන් අඳිනවා නම් හරි? මේ වගේ සිතියන් ඊටාම අසාර්ථක බව කිව යුතුයි. ඒකෙන් තනියෙන් හිතලා පරිවර්තනයක් කරන්න බැරි ළමයට පරිවර්තනයක් කරගන්න බැරි වෙනවා. හරි. අපි නිකන් බලමු පරිවර්තනය. මේ පරිවර්තනය බල ඔන්නෝග කරන්න ඕනි කියලා අපි හිතමු. හරි. එතකොට දැන් මේක ඔයා මීට කලින් ඉගෙනගෙන ඇති මේ වගේ පරිවර්තන. එතකොට ඔයාට කොහොමද මේක ඉගෙනුවේ හිතන විදිහ කියලා චක්කල්පනා කරා. එතකොට එක එක දේවල් කියනවා. මම මෙහෙම කියනවා. මේක කොළඹ. මේක යාපනේ. එතකොට අපි යන්න ඕනේ කොළඹින් අපි හිතමු මුලින් අපි යන්නේ කොහෙද? කොළඹින් කුරුණෑගලට යන්න. හරි? එක්තරා කාබනික සංයෝගයකට යනවා. ඒක ඇත්තටම බැලුවොත් ඇමීනයක් කියලා කියමු. හරි. ඊට පස්සේ කුරුණෑගලින් අපි යනවා අනුරාධපුරයට. හරි? අනුරාධපුරයට යනවා. අපි ඒක අපි හිතමු මධ්‍යසාරයක් කියලා. හරි. ඊට පස්සේ අනුරාධපුරෙන් අපි යනවා වවුනියාවට. හරි. අපි හිතමු ඒක ඇල් කීනයක් කියලා. හරි. ඊට පස්සේ අපි වවුනියාවෙන් යනවා මම දන්නේ එතනින් එහා යපනට යනකොට හරියට මොනවද තියෙන්නේ කියලා අපි හිතමු වවුනියාවට පස්සේ කිලිනොච්චිය කියලා. මොකක් හරි එකක්. හරි. ඒක තියෙනවා. එතකොට ඇල් කීනෙන් අපි යනවා බ්‍රෝමීන් දෙකක් දාගත්ත දෙපැත්තට ඇල් කීනේ ද්විත්ව බන්ධනේ දෙපැත්තට බ්‍රෝමීන් දෙකක් දාගත්ත සංයෝගයකට යන්න. අන්න එතනින් තමයි අපි ආපනට යන්නේ. මොකද මේ පරිවර්තන වල වෙන්නේ මේ පරිවර්තනේ පියවර 1 2 3 4 5ක් තියෙනවා. පැහැදිලිද? එතකොට තනි සිතියමක කෙනෙක්ට පුළුවන් නම් කොළඹ, කුරුණෑගල, අනුරාධපුරය, වවුනියාව, කංකසම්තුරේ හැරි ගිලිනොච්චිය හැරි මොකක් හරි ඊට පස්සේ ආපන. ඔය ඔක්කොම මග ඇරෙන්නේ නැතුව මුළු ලංකාවේ තියෙන සියලුම නගර ටික ආවරණය වෙන පරිදි සිතියමක් හැදුවොත් නේද ඕනෑම බුද්ධිමත්කමක ළමෙක් ලංකාව ඇතුළේ යන්න පුළුවන් නේ. අන්න ඒක තමයි මෙතන කරන්නේ. මේකේ කෑලි හැලිච්ච නැහැ. ඒකට නම් මම දන්නේ නැහැ කියලා මගේ සිතියක් නැහැ. හරි. මම ඉතින් ඔයාට මේ යාපනයට යනකොට අනුරාධපුරයට යවන සිතියමක් තියෙනවා. ඉතුරු ටික ඔයා හිතලා කරන්න. එහෙම එකක් නැහැ. පැහැදිලිද? ඔයාට මේක හිතලා කරන්න මොකක්වත් නැහැ. මෙතන ළමෙක් ඉන්නවා. මෙතන මලක් තියෙනවා. ළමයාට මලට යන්න පාර සොයා දෙන්න කියලා උගලන්ට මතක ඇති. පොඩි කාලේ අපි අර වංක ගිරි දිගේ යනවා. අන්න ඒ වගේ පොඩි වැඩක් තියෙනවා. ඔයාට තියෙන්නේ ළමයාට මලට යන්න පාර සොයා දෙන්න. ඒක පොඩි කාලේ අර එක වසරේ පත්තර එනවනේ. අන්න ඒ පත්තරේ දින එකටත් වඩා මේක ලේසි. පැහැදිලිද? මොකද ඒකේ වංක ගිරියක් නේ. ඉතින් මේකේ වංක ගිරියක් නැහැ. මේ මැප් එක කම්ප්ලීට්. මේකේ හිල් නැහැ. අරක නැහැ මේක නැහැ කියලා එකකුත් නැහැ. තේරුණාද? ළමයාට හිතන්න බැරි ළමයි ඉන්නවා ඕනතරම් උණ්ඩ තමයි මේ ඕගනික් ටික බැරි වෙන්නේ. හරිද? අන්නේ ළමයින්ට මේ මැප් එක පාවිච්චි කරලා මේක කරන්න පුළුවන්. මැප් එක ඇතුලේ මේක දැන් ඕන්නම් ගිහිල්ලා අධ්‍යයනය කරලා බලන්න මේවා කරන්න හැටි තියෙනවා. තේරුණාද? හරි. ඉතින් මේ වගේ දෙයක් හරි පෘථුවියේ කොතනකවත් නිර්මාණය වෙලා නැහැ. පෘථුවිය කියන්නේ ඉතින් මේ ලංකාවේ උඩ කොහොමත් නැහැ. හැබැයි මේක අදාළ වෙන්නේ ලංකාවේ සිලබස් එකට. මොකද මේ ලෝකෙ තව ඕනතරම් පරිවර්තන තියෙනවා. මේ මැප් එකේ නැති ඒවා ලංකාවේ සිලබස් එකේ නැහැ. ඉතින් ඒවට මම පරිවර්තන හදන්න ඕනේ නැහැ නේ මැප් එකක්. හරි. ඉතින් ඒ නිසා ලංකාවේ කොහෙවත් මෙහෙම එකක් නැහැ. මේකේ වටිනාකම ලබා ගැනීම ඔබ සතු වගකීමක්. මේක දෙන්නේ නොමිලේ. හරි. ඉතින් ඔබගේ පින පව මත ඒක තීරණය වෙයි. පැහැදිලිද? හරි. මොකද දැන් මොකක් හරි පවකට මේක බැරි වෙලා තියෙන්නේ. හම්බෙන්නේ නිකන්නේ. හරි. ඉතින් ඒ නිසා තමන්ගේ කාලය විතරයි වැය වෙන්නේ. මුදල් වැය වෙන්නේ නැහැ. අරගෙන බලන්න. පැහැදිලිද? හරි. මොකද සාමාන්‍යයෙන් මේක ඔයා හිතලා බලන්න මේ පරිවර්තනයක් දුන්නහම ඔයාට පන්තියේ මේක හිතන හැටි ඉගෙනුවේ කොහොමද කියලා. එතකොට මෙහෙම වුණොත් මෙහෙම කරන්න කියනවා, එහෙම වුණොත් මෙහෙම කරන්න කියනවා. ඉතින් ඔයා උඩ බලාගෙන ඉන්නවා. පුළුවන් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් උන්ට පුළුවන් වෙනවා. පැහැදිලිද? හරි. එතකොට මේක බලලා මේ ක්‍රමය බලලා පහ වසර ළමයටවත් කියන්න බෑ අනේ මට මේක බෑ කියලා. පැහැදිලිද? හරි. ඕකේ. ඉතින් අපි වැඩේ කරමු. මේවා ඇතුලේ කාබන් වැඩි වෙන පරිවර්තන ඒ වගේ දේවල් තියෙනවා. අපි ඒවට ලොජික් ටිකක් දානවා.
දාගෙන මේ වැඩේ කරන්න ඕනේ. ඒතර පළවෙනි දේ දැන් මේ පොතක උගන්වන්නේ පෑනක් අරගෙන මොකද්ද බයිලාවක් කෙලිනවා වගේ වාට හිතුනොත් එහෙම ඒක සරලව කිව්වොත් උගන්වන මිනිස්සයා ගැන විශ්වාසයක් ඇති කරගන්න නැතුව ඔයා මේක බැලුවොත් එහෙම ඉතින් මේක පුළුවන් වෙන්නේ නැහැ කියන එක අමුතුවෙන් කියන්න බෑ. පැහැදිලිද? හරි. ඕකේ. එතකොට පරිවර්තනය අපි ඉගෙන ගන්න ඕනේ විදිහට මේක රචනා ප්‍රශ්නයකින් 100% විතරම රචනා ප්‍රශ්නේ මේක. සමාවයවික කියලා කියන්නේ YouTube එකේ සම්පූර්ණයෙන්ම තියෙන එකක්. සමාවයවික කියන්නේ මේ ඔක්කොගෙම වැඩිම බුද්ධි මට්ටමක් අවශ්‍ය එක සමාවයවික තමයි ගොඩ දාගන්නේ. මේ ඔක්කොටම එච්චර මොලයක් තියෙන්න ඕනේ නැහැ. මේකට ගොඩක් හිතීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒකට ඔයාට IQ ද බුද්ධි මට්ටම ද ඕන වචනයක් දාගන්න. මේකට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඒකට විශේෂ ක්‍රමයක් නැතුව ඒක කරන්න බෑ. පැහැදිලිද? ඒක සමාවයවික වීඩියෝස් පහක් තියෙනවා. රිවිෂන් ළමයෙක් ඒක බැලුවට කමක් නැහැ. තියරි ළමයි මුලින් පරිවර්තන බලලා සමාවයවික වලට යන්න ඕනේ. පරිවර්තන කියලා කියන්නේ මුල් එක ඊට පස්සේ තමයි සමාවයවික වලට යන්නේ. හරි. සමාවයවික වල මුල් වීඩියෝ එක මම හිතන්නේ ඒකත් 110,000 වගේ ගාණක් බලලා තියෙනවා. මේ දොර කල්පනා කළ යුත්තේ එක දෙයයි ප්‍රධාන ධාරාවේ ඒ කියන්නේ භෞතිකව පන්ති නොපවත්වන කෙනෙක් මම. හරි කවදාවත් භෞතිකව පන්ති පවත්වලත් නැහැ. එහෙම කෙනෙක්ට මෙච්චර බැලුවේ කොහොමද ළමයි? සහ ඒවා කමෙන්ට්ස් බලන්න ඊට වැඩිය වැදගත්. ඒක ඒ වගේම මේ වීඩියෝ එක දැනටමත් පාඩම බලපු ළමෙක් හම්බෙන් හරි බලනවා නම් ඔයාගේ අත්දැකීමත් මේකේ දාන්න. මොකද ඔයාට උනේ කියන එක. හරි මොකද දැන් මම මේකේ දැකපු කමෙන්ට්ස් ඇතුලේ මම තියෙන දේවල් ටික කියන්නම්. එකක් මේක ඉස්කෝලවල සමහර ගුරුවරු හරි බොහොම කීප දෙනෙක් මගෙන් අවසර ඉල්ලගෙන මේ ක්‍රමයට ඉස්කෝලේ උගන්වනවා. ටියුෂන් පන්තිවල උගන්වන්න එපා. හරි ඉගෙන අහන්න දෙයක් නැහැ. මම ෆ්‍රී දාලා තියෙනවා. ඔයා ටියුෂන් එකේ උගන්වන සල්ලි හම්බ කරගන්න බෑනේ. හරි. හරි. එතකොට ඒක ඉස්කෝලේ උගන්වනවා. ඊට පස්සේ මේ මැප් දැකපු සමහර ළමයි දාලා තියෙන වචනේ මේවා පේපර් එක හදන අයට දැක්කොත් මොකද වෙන්නේ කියලා. හරි. මොකද ඊට පස්සේ ඉතින් එතකොට ඒක තේරෙනවා. මේවා ළමයි බලපු ගමන් උන්ට මේ පුළුවන්. පැහැදිලිද? හරි. ඊට පස්සේ තුන්වෙනි එක මේවා ඇතුලේ තියෙන කමෙන්ට්ස් ඇතුලේ තිබ්බ මම මෙච්චර කාලයකට දැකපු මට වැඩිම සංවේදීතාවයක් දුන්න කමෙන්ට් එක මම කියන්නම්. පන්ති 8කට හෝ 9කට ගිය 3rd 9 හරි ඕගනික් බරුව හිටපු ඒ ළමයට පරිවර්තන පුළුවන් වෙනවා. හරි. ඉතින් එතකොට ඒක වෙන වැඩක්. හරි පන්ති 8කට 9කට කියන්නේ මේ ගමේ ඉන්න ළමයි 5ක් 10ක් ඉන්න අප්‍රසිද්ධ ගුරුවරුන්ගෙත් නෙමෙයි ඒ ළමයා. පැහැදිලිද? හරි. ඕකේ. එතකොට මේ ඉතින් මේ ක්‍රමේ 90 ඔයා වැඩ කළොත් මම හිතනවා ළමයින්ගෙන් 95%කට එහාට මේ පාඩම පුළුවන් කරගැනීමේ හැකියාව ඇති කියලා. එවසේ අපි සමාවයවික වලට යන සමාවයවික කියන්නේ සම්පූර්ණ ස්ට්‍රක්චර් ඩෙසේ එක. හරි ඒකේ වීඩියෝස් පහක් තියෙනවා අනිවාර්යෙන් පහම බලන්න. හරි. තුනක් බලලා ආතියරි ඉවරයිනි කියලා මග නවත්තන්න එපා. ප්‍රශ්න සාකච්ඡාවක් තියෙනවා. හරි. ඒ ඔක්කොම ටික බලන්න ඕනේ. මේ සමාවයවික ඉතින් සම්පූර්ණයෙන් ලකුණු පහක් විතර වෙනවා. MCQ ත් බොහෝ විට දෙකක් වගේ එනවා. පරිවර්තන වලනුත් MCQ දෙකක් එනවා රචනාවල් වලට අමතරව. හරි. ඉතින් ওই ටික තමයි බලන්න තියෙන්නේ මුලින් මේක මුලින් ඊට පස්සේ මේක. හරිනේ? හරි. තොර පරිවර්තන එහෙම කරගන්න සමාවයවික කරගන්න ඔයාට ඕගනික් වලට පිටින් එහෙම අහලපු දේවල් ඕනේ නැහැ. බන්ධන පාඩම දන්නවා නම් හොඳයි. යාන්ත්‍රණ වල ඉතින් බන්ධන වල ද්‍රවීයතාව ගැන අදහසක් තියෙන්න ඕනේ. ඒක බන්ධන පාඩමේ බන්ධන වල ද්‍රවීයතාව ගැන අදහසක් තියෙනවා. අපි ඔය දාන්නේ C දාලා H දාලා ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා දානවා. විද්‍යුත් ඍණතාව වෙනස අනුව. විද්‍යුත් ඍණතාව අඩු එක්කෙනාට ධන වැඩි එක්කෙනාට ඍණ දානවානේ. පැහැදිලිද? ඔන්න ඔය වගේ එකක් අදහසක් තියෙන්න ඕනේ. ඇයි මේ කාබන්ට ඍණ දාලා හයිඩ්‍රජන්ට ධන දාන්නේ? විද්‍යුත් ඍණතාව වැඩි එකකට ඍණයි අඩු එකකට ධන. ඔය විදිහට දාන්නේ. ඉතින් අන්න ඒව ගැන කියලා දෙනවා. හැබැයි බන්ධන පාඩම ඉගෙන ගන්න තියෙන ළමයෙක්ට ඒවයි ඉගෙන ගන්න දෙයක්වත් ඇත්තටම නැහැ. හරි. ඊට ඔක තමයි යාන්ත්‍රණ වල කතාව. ඊට මෙන්න මෙතන තියෙනවා ඕගනික් වල 80%ක් විතර. හරි. යන්ත්‍රණ හින ගොඩක් තියෙනවනේ. හරි සිලබස් එකේ ඇති ඒවයි නැති ඒවයි කියලා දෙකක් තියෙනවා. නැති ඒවත් විභාගෙට අහනවා. පැහැදිලිද? ඒක තමයි තියෙන්නේ. අවුල්ම එක. තියෙනවා කියන්නේ සිලබස් එකේ 10ක් තියෙනවා, 12ක් තියෙනවා, 15ක් තියෙනවා එහෙම කියනවා. හැබැයි විභාගෙට ඒ ඔක්කොටම පිටින් තියෙන වෙන මොකක් හරි අහනවා. ඒතර ඔයාට හිතනවා මේවා out of syllabus. නෑ out of syllabus කියලා එකක් නෑ. මොකද සිලබස් එකේ නැති යාන්ත්‍රණයක් අපිට හිතලා ඇඳ හැකි. මොකෙන්ද? දන්න යාන්ත්‍රණ තියෙනවනේ. සිලබස් එකේ තියෙන ඒවා. ඒවාගේ දැනුම පාවිච්චි කරලා අපිට සිලබස් එකේ නැති එක ලේසියෙන්ම අඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මම තියෙන ටිකත් උගන්වනවා. නැති ටිකෙන් අහපු ප්‍රශ්නත් උගන්වන ගමන් ඒවැය තියෙන ටිකත් උගන්වනවා. ඒතර ඔයාට සිලබස් එකේ ඇති නැති කියලා જાති දෙකක් නැහැ. ඔයා ඕන එකක් ඇඳගෙන යන්න තමයි දන්නේ. හරි. ඒතර යාන්ත්‍රණ වල පළවෙනි යාන්ත්‍රණය මොකද? මෙතේන් ක්ලෝරිනී කරන. ඒක YouTube එකේ දාලා තියෙනවා බලන්න.
ඒක ප්‍රශ්නත් සාකච්ඡා කරලා තිනවා බලන්න. මං එහෙම කියන්න හේතුව යාන්ත්‍රණ උගන්වන්නේ වෙන අමුතු ක්‍රමයකට. යාන්ත්‍රණවලත් වෙනම අවුලක් තියෙනවානේ. හරි, පරිවර්තන හිතන්න බෑ. සමාවයවක හිතන්න බෑ. හිතන්න බැරි ඉඳ සමාවයවකට ඇල්ගොරිතම් එකක් තියෙනවා. හරි, දෙන ලද ඕනෑම ව්‍යුහයක සියලුම සමාවයවක අඳින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හරි, මේ මග ඇරෙන්නේ නැතුව කාටද පරිගණකයකට ඇඳිය හැකි. ඒ බැවින් ඔබට කොහොමත් පුළුවන්. මොකද පරිගණකයකට වඩා දශමයක් හරි හිතන්න වඩා පුළුවන් නිසා. යාන්ත්‍රණ ගත්තොත් පළවෙනි යාන්ත්‍රණය මෙතෙන් ක්ලෝරිනීකරණ. ඒක YouTube එකේ දාලා තිනවා. ඒකේ තියෙනවා විශේෂ කාරණා ටික. ඒ ඔක්කොම ඔයා මීට කලින් දන්නවද කියලා හිතලා බලන්න. ඒ පැටර්න් ටික දන්නව නම් මේක අඳින එක ගේමක් නෑ. ඔයා පැටර්න් දන්නේ නෑ. ඔයා නෝට් එකක් පාඩම් කරන්නේ කරන්නේ. එක්කෝ කිසිම තර්කයක් නැතුව ඔහේ අඳිනවා. එක්කෝ තර්ක තියෙනවා කියලා හිතන් අඳිනවා. ඇත්තට මේකේ පැටර්න්ස් හතක් විතර තියෙනවා. ඒ පැටර්න්ස් හත අවබෝධ කරගනම අවබෝධ කරගෙන මේක ඇඳුත් එහෙම මේක ගේමක් නැතුව අඳින්න පුළුවන්. තේරුණාද? හරි, ඊට පස්සේ ඉතුරු යාන්ත්‍රණ ටික තියෙනවනේ. තව යාන්ත්‍රණ සෙට් එකක් තියෙනවා. ඒ ටික තියෙන්නේ වෙබ්සයිට් එකේ. හරි, ඒ ටික YouTube එකේ නැහැ. හරි, මෙතන තියෙනවා. ඉතින් 105ක 108ක වගේ කොටසක්. හරි, ඒක notes.lk වෙබ්සයිට් එකේ තියෙනවා. හරි, ඊට පස්සේ අපි එනවා අනිවාර්ය බහුවර්ණ තියරි සහ ප්‍රශ්න කියලා. හරි, ඊළඟ දේ තමයි දැන් ඔයා මේ ටික බලන්නේ නැතුව. හරි, මේ ටික බලන්න යන්න ඕනේ නැහැ. හේතුව මේවා තමයි මුලින් ඉගෙන ගත යුත්තේ. යාන්ත්‍රණ උගන්වලා පරිවර්තන වලට යන්නේ නැහැ. පරිවර්තන උගන්වලා යාන්ත්‍රණ වලට එන්නේ. තේරුණාද? හරි, ඊට පස්සේ අනිවාර්ය MCQ තියරි දන ප්‍රශ්න කියලා එකක් තියෙනවා. ඒ මොනවද? මේ සෙට් එක තියෙනවානේ. මෙන්න මේ මාතෘකා නමයක් තියෙනවා. හරි, ඔන්න ඔය. හරි, මෙන්න මේ මාතෘකා නවය MCQ වලට අහන. ඔය මාතෘකා නවයේ පහක් හයක්වත් MCQ වලට අහන. ඉතින් ඒ නිසා මේ මාතෘකා ටික දැනගෙන යන එක ඉතාම වැදගත් කියන එක මම අමුතුවෙන් කියන්න ඕන නැහැ. මොනවාද මාතෘකා? ජල ද්‍රව්‍යතා, කාබනික සංයෝගවල ජල ද්‍රව්‍යතා, කාබනික සංයෝගවල අම්ල තුල ද්‍රව්‍යතා, භෂ්ම තුල ද්‍රව්‍යතා. එතකොට සාමාන්‍යයෙන් දැන් සමහර වෙලාවට ඔයාලට ඔයා ඉගෙනගෙන තියෙන ජල ද්‍රව්‍යතා පැටර්න්ස් ටික විතරයි. අම්ල තුල භෂ්ම තුල ද්‍රව්‍යතා කියලා වෙනම තියරි ඉගෙනගෙන නැත්නම් ඒකෙත් පොඩි අවුලක් තියෙනවා. හරි, ඉතින් එහෙම තියරි ධාති තුනක් තියෙනවා. මේ දෙක පොඩි, මේක දන්නවා නම් මේකත් ගොඩ දාගන්න ලේසි. මොකද මේ දෙක පොඩි. ඊළඟට හතරවෙනි එක ද්‍රවාංක තාපාංක, කාබනික සංයෝගවල ද්‍රවාංක තාපාංක. ඉතින් එකම වගේ පැටර්න් එක. ඒකේ පැටර්න්ස් ටික සාකච්ඡා කරලා තියරි ටික උගන්වලා ප්‍රශ්නත් සාකච්ඡා කරලා ඒක ඔයාට පුළුවන් කරන එක තමයි මෙතන සිද්ධ වෙන්නේ. මේ හැම එකෙම එහෙම තමයි. ආම්ලිකතා භාෂ්මිකතා විචලන, කාබනික සංයෝගවල ආම්ලිකතා භාෂ්මිකතා විචලන. බහු අවයවික. ඒ මොකක්ද? බහු අවයවික කියන්නේ කාබනික සංයෝග වලින් හැදෙන දෙයක්. මේක අයිති මොන පාඩමටද? කර්මාන්ත රසායනයේ පාඩමට. ඇයි මෙතන ඉන්නේ? කර්මාන්ත රසායනයේ උගන ගන්න ඕනේ නැහැ ඒක. පරිවර්තන යාන්ත්‍රණ කියන දෙක දන්න ළමයෙක්ට මේ බහු අවයවික කියන එක තේරුම් ගන්න එක මහලු දෙයක් නෙවෙයි. යාන්ත්‍රණත් අත්‍යවශ්‍ය නැහැ. පරිවර්තන දන්නවා නම් මේක පුළුවන්. එච්චරයි. හරි, ඒ නිසා ඒක ගිහිල්ලා මම කර්මාන්තල උගන්වන්න ඕන නැහැ. මෙතන ඉගෙනු හැකි. හැබැයි කර්මාන්ත පාඩමට මේක උගන්වලා තියෙනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතා විචලනය. හරි, ඊට පස්සේ IUPAC නාමකරණය, කාබනික සංයෝග නාමකරණය. ඒක නම් ඉතින් MCQ එක අනිවාර්යයෙන්. ඉතින් අනිත් MC අනිත් කරුණු අටෙනුත් පහකින් විතර සාමාන්‍යයෙන් MCQ දෙනවා. හරි, එතකොට මේ ඔන්න ඔය ටික තමයි මෙතන සාකච්ඡා කරන්නේ. තියරිත් උගන්වලා ප්‍රශ්න සාකච්ඡා කරලා මේක පුළුවන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. හරි, ඒ ටික එතන ඉවරයි. ඊට පස්සේ මෙතන ඉතින් සමස්තයක් හැටියට 112ක් විතර තියෙනවා. මේ වීඩියෝස් එහෙම දිගේව නෙවෙයි. හරි, සහ වීඩියෝස් ගානත් වීඩියෝස් ඇත්තේ 8ක් 9ක් වගේ මේ ඔක්කොටම. හරි, හරි, එතකොට අපි බලමු මේ මුලින් මේ ටික. හරි, හැබැයි මේ සමාවයවික තේරුම් ගන්න ඔයාලට මුකුත් ඕනේ නැති වුණාට සමාවයවික වල ඉඳෙන ප්‍රශ්න කරන්න පරිවර්තනක් දැනගෙන ඉන්න ඕනේ. හඳුනා ගැනීමේ පරීක්ෂා කියලා තව 10වෙනි මාතෘකාවක් තියෙනවා මෙතන. හරි, හඳුනා ගැනීමේ පරීක්ෂා. ඔය 24DNP, ඊට පස්සේ ඇල්ඩොල් සංගණන, ඊට පස්සේ ටොලරන්ස් ප්‍රතිකාරකය, ෆේලින්ස් ප්‍රතිකාරකය, ලූකස් ප්‍රතිකාරකය, අන්න ඒ වගේ සෙට් එකක් ඕනේ සමාවයවික රචනා ප්‍රශ්නේ ගොඩ දාන්න සමහර වෙලාවට. මොකද ඒගොල්ලෝ රචනා ප්‍රශ්නේ හදද්දි කියනවා ඒ නැමැති සංයෝගයට ලූකස් ප්‍රතිකාරකයේ යෙදුව විට B සෑදේ. පැහැදිලිද? එහෙම මොනවා හරිද? එහෙම B සෑදෙන්නේ ෂණික ආවිලතාවයක් ලබා දෙන්නේ. අන්න එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඒක ත්‍ෘතීක මධ්‍යසාරයක් කියලා. ඒ කියන එක. ඉතින් අන්න ඒ ටික නැතුව සමාවයවික තේරෙනවා. හැබැයි රචනා ප්‍රශ්නේ කරන්න ගියාම හිර වෙනවා. සමාවයවික දන්නේ නැති නේද? නෑ. හඳුනා ගැනීමේ පරීක්ෂා සහ පරිවර්තන දන්නේ නැති නිසා. පැහැදිලිද? එතකොට
හඳුනාගැනීම පරීක්ෂාව ඔයා කලින්ගිය ක්ලාස් එකේ කෙමිස්ට්‍රි ඔයාට පරිවර්තන බැරුව ඇති. හැබැයි මේකේ තියරි ටික තියෙනවනේ. හරි. මේ ටික පුළුවන් කරගෙන පරිවර්තන පුළුවන් කරගෙන මේකේ තියරි ටික බලන්න. ඒක බලලා මෙතනට ආවොත් මේකේ රචනා ප්‍රශ්නත් ඔයාලට ගේමක් නැතුව කරගන්න පුළුවන්. MCQ නම් පුළුවන් කිසිම අවුලක් නැහැ. රචනා ප්‍රශ්නෙට ඒගොල්ලෝ මේ කැලවත් ඇඩ් කරනවා සමහර අවුරුදු වල. හැම අවුරුද්දෙම නෙමෙයි. ඕකේ. එතකොට ඒ ඇරුණාම මේ පාඩම් ටික ඕන නැහැ. මේව තේරුම් ගන්න. හරිද? මේ ටික ඕනේ මේව තේරුම් ගන්න. පැහැදිලිද? එතකොට පිළිවෙල මේක මේක මුලින් මේක මේක ඊපස්සේ මේ ටික. ඒ වුණත් මේක යම් මට්ටමක සුළු වශයෙන් ඕන වෙනවා සමානායක ගොඩ ගන්න. ඉතින් ඒ නිසා ඒක බලන නොබලන එක ඔයා තීරණය කරන්න සහ ඒක ඔයාගේ නෝට් එකේ තියෙනවනම් පරිවර්තන ඉවරලා මේක බැලුවට කමක් නැහැ. ඊට පස්සේ සමානායක වලට යන්න. හරි ඊළඟ එක මං කියවනේ 100ට 100ක් ටයිප් කරපු නෝට් එකක් තියෙනවා. මේ ඔක්කොම තියෙන. පැහැදිලිද? ඒ ටික තියෙන්නේ යාන්ත්‍රණ නෝට්ස් එකේ තියෙනවනේ. මෙන්න මේ ටික තියෙන්නේ නෝට්ස් එකේ. හරි notes.lk website එකේ. හරි මම මේ ටික කියන්නේ මේ නෝට් එක ගන්න ඕනේ කියලා කාට හරි හිතෙනවා නම්. මොකද මේවා දාපු කාලෙදී මෙහෙම නෝට් තිබ්බේ නැහැ. හරිද? අතින්වත් ලියපු නෝට් එකක් තිබ්බේ නැහැ. ළමයි ඔය COVID කාලේ මේවා දැම්මේ. එදාපු වෙලාවේ ළමයි මේවා අතින් ලියලා තමයි විභාගෙට ගියේ. ඉතින් ප්‍රතිඵලයයි වැදගත් වෙන්නේ අතින්ද ඔළුවෙන්ද මොකෙන්ද ලිව්වේ කියන එක වැදගත් නැහැ. ඒ නිසා ඔයාටත් කැමති නම් මේ ටික අතින් ලියාගෙන කරගන්න පුළුවන්. වෙලාවේ කිසිම ගැටලුවක් නැහැ. මම පැය ගාන කියන්නම් මේ වීඩියෝස් අඩංගු වෙන. හරි. එතන ටයිප් කරපු නෝට් එක කාට හරි ඕන නම් මෙන්න මේ යාන්ත්‍රණ කොටසින් හෝ මේ අනිවාර්ය බහුවර්ණ කොටසින් හෝ මේ නෝට් එක ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ YouTube එකේ මෙන්න මේ ටිකට අදාළ. ඊට පස්සේ යාන්ත්‍රණයේ කොටසට ගියාම එතන නෝට් එක ගන්නකොට යාන්ත්‍රණ නෝට් එකක් ඊට අමතරව ඔයාලට හම්බ වෙනවා. මේ කොටසට ගියාම මේ ඔක්කොටම අදාළ නෝට් එකක් ඔයාලට හම්බ වෙනවා. එතකොට මේවා මේ ෆීස් උත් දාන්න එපයි. මේ දෙකම වෙන්නේ 600 ගානේ. හරි. 1200ක්. ඉතින් ඒක ඔයා බලන්න ඔයාට ඕනේ මේකද මේකද දෙකමද ඒ ටික මත ඔයාට තීරණය කරන්න පුළුවන් කොහොමද ඔයා පාඩම බලන්නේ කියන එක. ඒකත් ඉතින් නෝට් එක ඕනේද? හරි. මෙහෙම ඔප්ෂන් එකකුත් තියෙනවා. ඔයාට දැන් මාව ඔයා සමහර විට මේ දකින්නේ පළවෙනි පාරට YouTube එකේ. මිට කලින් දැකලා නැහැ. ඒතර ඔයා මේව ගන්න ඕනේද කියලා? නෑ යව මම දන්නෙත් නැති කිට හල්ලේ දීලා ගන්න පිස්සු. හරි. ඔයා මේ ටික බලන්න. එතකොට පොඩි නෝට් තියෙන්නේ. ඒ නෝට් ටික ඔයා ගහගෙන යන්න. තමන්ගේ අතින් නෝට් එකක් හදන එකේ වටිනාකමක් තියෙනවා. හරි. ඒ ගහගෙන යනකොට ඔයාට තේරෙන්න තේරෙයි. ආ මේකෙන් මම ගොඩ යාගෙන එනවා. ආ මේක අමුතු දෙයක් තියෙනවා. හරි. මෙයා විශ්වාස කළ කරොත් මේක කරන්න පුළුවන් කියලා. අන්න එතකොට අපි මේවා දිහා බලමු. එතකම් මේවා දිහා බලන්න ඕන නෑ. මේ ටික මම කිව්වේ අනාගතේ වට ඕන වුණොත් හෝ දැනටමත් පාඩම් බලාගෙන යන කෙනෙක් දැනටමත් නෝට් එක ගන්නේ කොහොමද කියන අදහසක් නැත්තම් එක්කෝ මේ යාන්ත්‍රණ සහ අනිවාර්ය MCQ ටික මගෙන් ඉගෙන ගන්නේ කොහොමද කියලා අදහසක් නැත්තම් අන්නේ ළමයට තමයි මේ විස්තර ටික කිව්වේ. ඒක පේමන්ට් කරන්නේ කොහොමද ඒ ඔක්කොම විස්තර ටික පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. මේ දෙකේ ලින්ක්ස් දෙකක් පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඒවට ගිහිල්ලා ඔයාලට වෙබ්සයිට් එකට යන්න පුළුවන්. සයිට් එකේ රෙජිස්ටර් වෙන හැටිත් පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. හරි. එතකොට ওই ටික තමයි. හරි. දැන් මේ පාඩම මම කියුවා නේද 95%කට වඩා ළමයින්ට පුළුවන් වෙයි. ඇයි 100%ක් පුළුවන් වෙන්නේ නැත්තේ? මම කියන්නම් හේතුව. මම කලිනුත් කියලා තියෙනවා හේතුව. මම එක්තරා 2012 13 නෑ ඊට 2016 15 වගේ කාලෙක එක ළමෙක්ට ගෙදරට ගිහිල්ලා ඉගෙනුවා. මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කාලේ. ඒ උගන්වනකොට ඒ ළමයාගේ මේ ඒ ළමයාට පරිවර්තන බෑ. අනිත් ඒවා සාමාන්‍යයෙන් ඕගනික් පුළුවන්. පරිවර්තන කියන්නේ යාට ලොබෙත් බැරි එකක්. හේතුව යාට මේ පරිවර්තන ඔහොම එකක් දීලා මෙහෙන සරල එකක් දුන්නොත් තීරේ ළමයට මම මේ කියන එක තේරෙන්නේ නැති වෙයි. මෙහෙම සරල එකක් දුන්නොත් මේකට HBR දාන්න කිව්වොත් පොරට ඒකවත් ලියා ගන්න තේරෙන්නේ නැහැ. කෙනෙක් ළඟ ඉඳගෙන ඇන ඇන කිව්වත් තේරෙන්නේ නැහැ. අන්න එතනදී මට හදන්න වුණා වචන ටිකක් ඔළුව වලිගේ පඹයාගේ වචන. ඉතින් අන්න ඒ වචන ඕගොල්ලන්ටත් උගන්වලා තියෙනවා. ඒ නිසා මේක ලියා ගන්නවත් බැහැ. තනි පියවරක පරිවර්තනයක් නේ. මේ විභාගයට දෙනේ වනේ. එක පියවරයි. හයිඩ්‍රොබ්‍රෝමිනීකරණය. ඒකවත් ලියා ගන්න බැරි ළමෙක් කියලා. අන්තිමට ඒ ළමයා විභාගෙ කොපි කරලා වැඩේ යනාගෙන අන්තිමට විභාග තහනමකට පවා ලක් වෙච්ච ළමේ. හරි. ඒක ඉතින් අපිට වැඩක් නෑ. අපිට ඕනේ යාට මේක බැරි වුණා. ඒතර බැරි වුණ එක පුළුවන් කරන්න ඔළුව වලිගේ පඹය කියන වචන ටික නොවෙනස් වන දේ නොවෙනස් වන ලෙසත් වෙනස් වන දේ වෙනස් වන ලෙසත් දැක වෙනස් වන දෙයට පමණක් අවධානය යොමු කරන්න කියන වාක්‍යය. ඔයාලට මේව ගොඩ දාගද්දී ඕන වෙයි. සමහරුන්ට ඕන වෙන්නේ නැති වෙන්න පුළුවන්. බහුතරයකට ඕන වෙනවා. එහෙම වුණාම මේක 95%ටත් වඩා තව වැඩි කරගෙන යන්න පුළුවන්. හරි. ඉතින් ඒක
ඔයාටයි වැදගත් මට නෙවෙයි හරි. ඉතින් අන්නේ නිසා මේ වචනවල වැදගත්කම අනිවාර්යයෙන්ම බලන්න. පැහැදිලිද? හරි. ඔය ටික තමයි එතකොට මේක කියන්න තියෙන්නේ. ඒ නිසා මේක පුළුවන් වෙනවා විශ්වාසයෙන් පටන් ගන්න ඕනේ. යම්කිසි භක්තියකින් පටන් ගන්න ඕනේ. මෙයාගෙන් මට මේක ඉගෙන ගත්තොත් මේක පුළුවන් වෙනවා. පැහැදිලිද? ඇයි භක්තියකින් පටන් ගන්න ඕනේ කියන එක මම කියලා ඇති. හරි. කමෙන්ට්ස් බලන්න පුළුවන් ඔය හැම වීඩියෝ එකක් අස්සේම. විශේෂයෙන් අගට යනකොට. මොකද මුල හරියදී වට පරිවර්තන පුළුවන් වෙන්නේ නැහැ. තීරණි පුළුවන් මේ. අගට යනකොට කවදාවත් පරිවර්තන බැරි වෙච්ච ළමයින්ට ඒක පුළුවන් වෙලා. පැහැදිලිද? ඉතින් එතකොට ඒ ළමයින්ට එන සතුට තමයි ඒගොල්ලෝ මාත් එක්ක බෙදාගෙන තියෙන්නේ. අනිතේ ඒගොල්ලන්ට ඒවට සල්ලි ගියෙත් නැහැ. හරි. ඊට පස්සේ මම කිව්වා ඉස්කෝලවල මේවා ගුරුවරු මගෙන් අවසර අරගෙන උගන්වනවා. හරි. ඉතින් ඒ වගේ දේවල් වෙන්නේ ඇයි කියන්නේ. ඊට පස්සේ මේවට තියෙන views ගන්න. හරි. ඔය හැමදේම එකතුවක් හැටියට අරගෙන කල්පනා කරලා බලන්න. හරි. මොකද සමහර අවුරුදුවල දැන් විභාගේ ලං වෙලා මම මේ වගේ වීඩියෝ එකක් දානවා. මොකද මේ වෙලාවල අමාරු වෙටලා ඉන්න ළමයට YouTube එක හරහා මේ ටික හරි ඉගෙනගෙන විභාගෙට ගිහිල්ලා ගොඩ දාගන්න. අන්තිමට මොකද දන්නවද වෙන්නේ? මේක විතරයි කරලා තියෙන එකම ප්‍රශ්නේ. ගිහිල්ලා ඕගනික් ප්‍රශ්නේ විතරයි කරන්නේ. වෙන මොකක්වත් බෑ ඉතින්. අවුරුදු දෙකමාරක් පන්ති ගියා, තුනමාරක් පන්ති ගියා, එක්ක හතරමාරක් පන්ති ගියා. ඒත් මොකක්වත් බෑ. අන්තිමට ඕගනික් වලින් අර එන 25න් කීයක් හරි අරගෙන තමයි ගෙදර එන්නේ. පැහැදිලිද? හරි. ඉතින් එහෙම ළමයි ඕන තරම් දාලා ඇති. ඒක බලන්න. ඉතින් ওই ටික තමයි කියන්නේ මේකක්වත් කයිවාරුවක් නෙමෙයි. මොකද ඔයාගේ ඔළුවට මම දාන්න ඕනේ. ඔයාට මේක බැලුවොත් පුළුවන් වෙනවා කියන්නේ. ඉතින් එතකොට යම්කිසි කයිවාරුවක් නොදී ඒක කරන්න බෑ. පැහැදිලිද? හරි. එහෙනම් උතනින් මම ඉවර කරනවා. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මේ කරන වැඩේ සාර්ථක වේවා. ජයෙන් ජයම් වේවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.